ෝන්දුුවකුතේ සුබ දවසක් සියල දෙනාටම ඊට කරි මග පාඩම් මාලාවට ඔගොලකුති ලයින්නේ අද අපි කතා කරන්නේ ආරක්ෂාව සහ සෞඛ්‍ය තහුරු වැඩ පරිසරක් ගොඩ්නගයකෙන දොලහස්්‍රීණය තුංගෙන පඩම් එකක ගැන කලින් මඔගොලන්ට කිව්වා මේ පාඩම් මාලාවේ පලුන් පාඩම් කීපය හොසගේකටස් නැවත මතක් කරන්න ජොදාගන්නවා කියලාම් නව විෂේන්ිර් දේශයනුව ගත රජනා ප්‍ර්ට පත්‍රයේ ිනැකාන පුළුව එක නිසා අනිවාරෙන්ම මේකොට හම ඔබ දැනගලන වශවෙනවා අපි අද කතා කරනවා අනුතුරක්්‍යයනෙමක්දේ හදි සැනතුරක්ක කියයන්ෙමකක් ද ඕෝුදුරක් කියයන්න්නේමක්ද ඕදුරු හඳුනා ගැනීම සහ ඕදුරු කළමනා කරණය කියන ප්‍රධාන පස්ටික අපි දන්නවා සාමාන්‍ය පරිසරයකට වඩා වැඩ භූමියක දී ශ්‍රමිකයෙන් ප්‍රාශී ලීව කටයුතු කරනවා ඒවගේම යන්ත්‍ර සූත්‍ර බලශක්ති සමග කටයුතු කරනවා ඒගේ පසුබිමකදී අනතුරක් සිද්ුවවෙන්න තියෙන ප්‍රවනතාව වැඩි අපිවරමු අනතුරක් කියන්නෙමකක්ද. යම්කාරයක් නිසිාකාරව කරගෙනයෑමට බාධ ඇති කරන හෝ එමකාරය සම්පූර්ණය අතර කරු ලබනයම් සිදුවීමකට අපිගෙනෝ අනතුරක් කියලා. අනතුර ඇතිවෙන්න බලපාන ප්‍රධානම සාධක දෙකක් හඳරගන තියෙනවා එකක් තමයි නොදෙනුවත්කම අනිතක තමයි නොත කිිමත්කම මා්‍යයෙන් වැඩබූමක සිදුව අනතුර වලින් සට අසුවක් පමණබලක්වාගත හැකි මට්ට මේ ඇත කියන එක තමයි අපි නිගමනය කරන්නේ ඒගටක් බලමු හදිසි අනතුරක් යැනෙමකක්ද අනපේක්ෂිත මොහොතක සිදුවන විනාශකාරී සිදුවීම හදිසි අනතුරක්ක හඳුන් අන පුළුවන් පාලනය කළ නොහැකි තත්ත්වයන් බිඳ වැටීම් කඩා කප්පල් කාරී ක්‍රියාවන් යන්ත්‍රප කරන රත්තු නොකරීම නිසා සිදී හැකි තත්ත්වයන් ගේ දේවල් අපි කියනවා හදිසි අනතුරු කියලා. මීනකඩක් බලමු ඌදුරක් කැනම හක්දි කියලා. ජීවිතයට සෞ්‍යයට දේපලකට හෝ පරිසරයකට හානිකර හැකි තත්ත්වයට අපි කියනවා ඌදුරක් කියලා නිතිස්නාක් ගත්තු තිංහෙම අයපත් ආලකොතත්ත්වය අධක ශබ්දය ලිස්සනසලු මතුපිට රසානික ද්‍රව්වය විදුලිය ගින්දර තරලවර්ග අනතුරක් ඇතිවිය හැකි තත්ත්වයන් නොලට අප කියනවා ඔවුදුරක් කියලා හදුරක් තිබූ පමණින් එමගින් අනතුරක් සිදුවන්නේ නැහැ අප කියන ඕදුර සමක එකතු ේ බෞ් යත්වයෙන ඇත්තං එමගින් කළ හැකියාව නැත්තං කාර කිරීම හැකියාව කියක එමගින් යම කිරීම හැකියාව කියන තත්වය එක තු නාම එමගින් ඇතිවෙනවා අවදානම නැත්තං අනුතුරු සහිත තත්ත්වයක් එහෙම නම් තැ ඔට තේරනොව ඇති අනුතුරක් අ සයනතුරක් සහ අවධානමක් කියන මෙ ප්‍රධාන සංකල්පතුනය වෙනස. ඒ ගඩක් බලමු වදුරු හඳුනාගැනීම සහ ඕදුරු කළමනාකරණය කියෙන අපේ මීලන් කොලස වදුරු සහිත තත්වෙන් ඇති හැකි ඇතිව හැකි අවස්ථා ප්‍රධානශයෙන් කොටස් දෙකට පෙන්කල්ල අප හඳුනාගන්නවා එකක් තමයි එදිනිදා කටයුතු සිදුකි්‍රරීමේ දී දිනිදා කටයුතුවලදී ඇතිවිය හැකි වදුරු අනිත්්‍යක තමයි වැඩ භූමියකදී සිදුවිය හැකි දුරු කියන එක. එහනම් මේ ඕදුරු කළමනාකරණය කියන පොටස අපි ලඟට බලමු. ඕදුරු කළමනා කරණ කියෙ අපි ප්‍රධාන පියවර තුනක් යටතේ හඳුනාගන්නවා. එක පලවෙෙන එක තමයි ඕදුර හඳුනා ගැනීම එක දෙව එක තමයි ඕදුරු තක්සේරු රීම තුන්හන පීවර තමයි බදුරු පාලනය කිරීම. අපි මේක පැහැදිලි කරන්න සරල උදාහරණයකදා ගන්නවා. ඕදුර කියන එක උදුරු තත්ත්වය කිම්බලෙකුට උපමා කල්ලා. ඔබට මේ රුප සරහණ පේන ඇ. දුරක් තිබූ පමණින් දැ මෙතන්ද ඌදුර විදිහට බොමා කලලා තියන්න කිම්බුල කිඹුලෙක් හිටපු පමණින්ම අපි අන්තරක් සිදුවේ නනෑ ඕදුරු පාලන කිරීමේ පලවෙනි පියවරවන ඔදුරු හඳුනාගැනීම කිය පර උදුරු හඳුනාගැනීම පහස සඳහා ඌදුර ප්‍රධනකාණට පහකට වෙන් කල්ලා අපි ගැනගන්නවා. එක පලවෙනි එක තමයි බෞතික වදුරු ආලෝකය ශබ්දේතායවෙන් අතුර සිදුවහැකි බෞතික සාධක බෞතික ඌදුරු විදියට හඳුන්නනවා එක දෙවනි එක තමයි ජීවවිද්‍යාත්මක ඔදුරු වරස් බැක්තීරිය දිලීර වැනි තත්ත්වයන් අපි ජී ගෝදුර විදිදර හඳුන්නනවා එක තුන්නික තම ශ්‍රම ශමතා හදුරු කිය එක සමහයිට තාක්ෂණ විදහධරන ඔබට අලුත් වශනයක් වන්න පුළුවන් බොහෝ විට වැරදි ඉරියාව නිසා ඇතිවෙන ඔුදුරු චහිත්‍යත්වයන් මේ ගනයට ගැනෙනවා අපේ ශ්‍රම ශමතාවය දුර්වල කිරීම සඳහා බලපාන යම් කිසි සාධකයක් තියෙනව දන්නේවා අපි ශ්‍රෂමතා හදුරවිදිට හඳුන්න නොවා. ගහරනැක්විදිට අහිතක පිරිස තත්වයන් අහිතකර ආලෝකය කාලගුණ තත්වයන් වගේ දේවල්නිසා අපේ ශ්‍රමක්ෂමතාවය අවඹ වෙන්න පුළුවන් නැත්තන් අප තියනවේට් එක අඩුුවවෙන්න පුළුවන් අන්න වැගේ තත්ත්වයන් මේ පිවිරටති හඳුන්නනවා. ඉනගක තමයි රසානක උුදුරු කියනක ප්‍රසාායනෙක් දරව්ව දවිි චාරවර්ග මගින් ඇත්වී හැකි තත්වයන් අපි මිදී මේ නමින් හඳ වනවා පස්සෙනක තමයි මනවවිද්‍යත්ම කෝදුරු මනෝ මේ සාධකනනිසාඇත්ව වෙන මනෝ මේ තත්ත්වයන් මානසික අත්වය වැනි තත්ත්වයන් මේ ගනයට ගැනෙනවා බෞතික වුදුරු ජීවිද්‍යාත්ම කෝදුරු ශ්‍රම ශ්‍රමතාවදුරු රසානික ෝදුරු මනව විද්‍යාත්මක කෝදුරු මේ කාණ්ඩ පහයටදේ අපිට හුදුර හොඳරගන්න පුළුවන් රුලපනා කරණය කිරීම ඉළඟපි වර තමයි හදුරු තක්සේරු කිරීම නැත්ම් හදුරු තක්සේරු කරණය පිට මේ රපසරහණ උදාහරණයට ගන්න පුළුවන් කම්බුලාගෙන් සිදුුව හැකි අනතුරේ ප්‍රමාණය තීරණය කරණආකාරයකිම්බලෙක් සපාහන්න පුළුවන්කිම්බල වන්න පුල අනතුරේ ප්‍රමාණය තීරණය කරන්න විදිහ මේ රපසරහණ පෙන්ල තියෙනවා මේ මගින් තක්සේරු නැත්තන් ඕදුරු තක්සරුරනය මගින් අනතුරේ ප්‍රබලතාවේ අනතරේ බලපෑම නොගේ පර්ශෂවලට ද අනතරින් බලපෑමක් වෙන්න පුළුවන් කියන එක ආස නෝෂෙන් තීරණය කරන්න පුළුවන් අපි මීළඟ පීවරට යන්නේ ඔදුරු පාලනය දුරු පාලනය කියන පියවරට අපයන්නේ මේ තක්සේරු කරනේ මගින් නැත්නම් දුරු තක්සේරු කිරීම මගින් අප ලබෙන තොරතුරු අනුව. බුදුරු පාලනය කිරීම ප්‍රධාන පියවර පහක් යටතේ අපි හඳනා ගන්නවා අපිර ගත්තු දාහරණය අනුව මෙෙන මේ බලන්න ඌදුර පාලනය කිරීමේ පලවෙනි පියවර තමයි ඌදුර ඉවත් කිරීම එකන්නේ රප ස්ථාණි දක්වන විදියටට කිබුලා එම ස්ථානයෙන් ඉවත්කිරීම මරා දැමීම නැත්තම් හදුර සහිතොත්වය සම්ූර්ණයම ස්ථායෙන් ඉවත් කර දීම තමයි සුදුසම ක්‍රමවේදය ඉදිර හඳුවන්. මේක්‍රම ේදේ බැහරට අනෝනං දෙවන කම වෙදය වෙන්නේ ඔවල්ටනේටව කෙනෙක විකල්ප ක්‍රම භාවිතය නැත්තං අඩු අවදානම් සහිත කම ාවිතා කිරීම කියන එක රූප සරටරනෝ ගොට පේනව ඇති වැඩි අවධානමක් සහිතකිම්බලා වෙනුවට පූසෙක්ක අරගනතියෙනවා එහ සාමාන්‍යයෙන් වැඩ භූමියකදී අපට පුළුවන් වැඩි අවධානමත් තියෙන යන්ත්‍රෝප කරන හෝ පලශක්ති හෝ යම් දෙයක් වෙනුවට අවධනම අඩු යමක් යෝදාගන එහමන් හාම සිදන අනතුර තොත්වය අඩුයි උදාහන තරගත්තිහෙම යන් සූත්‍රයක් කරීම සඳහා බිදුරි භාවිතා කරනවා කියක ඒකෙද ප්‍රධාන විදුලිය වෙනුවට අපිට පුළුවන් අඩු වෝල් ිතාවයන් භාවිතා කරන්න එහමළතින් එහෙම සිදුවෙන තියෙන අනතුර අඩුයි අන්නේ වගේ ක්‍රියාවලින් තමයි මේ පියවරේදි අදහස් කරන්නේ තුන් පිවර තමයි ඉංජිනීම් ක්‍රල්ස් කියන එක නැත්තම් ඉංජිනර්මය පාලන උපක්‍රම භාවිතා කිරීම මෙකින් අදහස් කරන්නේ රූප සහණය කොලට පේනවා අනතුර සහිතත්ත්වය විවිධ ක්‍රමවදැන් භාවිතා කල්ලා පවෙත පැමිණීම වැඩැක්වීමකිඹුලව කූඩුවු දාලා තියන්නේ ආවරණය කර තැබීම අගුලු දැමීම විසදිි කර තැබීම ගිනි ගන්නාසුලු ස්ථාන ඇත්කර තැබීම රිවරණය කර තැබීම වගේ පවර වගේ දේවල් මේ පියවරට අයත් වෙනවා ඊළඟ පියවර තමයි ඇඩමිස්ේ කන්ටල් කිය එක නැත්නම් පාලන පක්ටම භාවිතා කිරීම කිය එක සරහණ ඔගොලන පේනවා ඇති බොදුරු සහිත තත්ත්වය පාලනය කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ගයක් මෙතන් දිකර ලතියන්නේ සඥාපූරුවක් මගින් අනතුරු සහිත ත්ත්වය අනිකුත් අයට දන්නවල තියෙනවා එහම නම් අනතුර ඇගීමේ සංඥා භාවිතය දැන්වීමම් භාවිතය ොදෙස් යහපත්ව අඩපුරුදු සේවකින් පුහුණ කිරීම වගේ දේවල් මේ පීවර යටතර ගැනෙනවා මේ පීවර අනුගමනය කිරීමගින් බොහෝදුරට සිදුවිය හැකි අනතුරු තත්ත්වයන් අවමුකරගන්න පුළුවන් බුදුරු පාලනය කිරීමේ ඊළඟ උපක්කමේ තමයි රුදල ආරක්ෂණ උපක්‍රම භාවිතා කිරීම රූ සරහණ යොගලන්න පේනවා කෙම්බුලාට සපාකන්න බැරි පෙන විදිහට ආරක්ෂිද උපරණ ොලින් උපාගවලින් ඇඟලුම් ොලින් සැරසිලා තියෙනවා එමුණ හම හදුරින් සිදුවන අනතුරු තත්ත්වය අවමු කරගන්න පුළුවන් සාමාන්‍යයෙන් අපි වැඩභූමියකදී යම්කාරයක නියලෙනකට ආරක්ෂාව සඳහා ගන්න පළවෙනි පියවර මේක. නමුත් මේක තමයි අවසන් පියවර වී යුත්තේ. මොකද අනතුරශහිත තත්ත්වය ඇත්නම් ඕදුර අප ආසන්නේම තියෙනවා.හෙමන් හම අපට අනතුරක් සිද්ධැන්තිය ප්‍රණතාවේ ඉතාමත් වැඩි. මේ වගේ අවස්ථාවක හිතන්නක ආරක්ෂික උපක්කමය ෆේල් නොතින් එහම සේවකයටට නැත්නම් පුද්ලයට සිද වෙන විශාලාන්තරකට මුණ දෙන්න එහම නම් අප පලවෙනි ක්‍රියාමාර්ගය විදිරගත් අට මේක තමයි අවසන් ක්‍රියාමාර්ගය වීයුත්තේ ආරක්ෂාව හා සෞඛ්‍ය සම්බන්ධයෙන් යම් අවස්ථාවකදී ඌදුරපාලනය කිරීමේ මෙම පියවර පහම අසමත්ව නොතින් එහම අපි මොකොද කරන්නේ මේ පියවර පහම අසත්ව නතින් එහෙම පුද්ගලයාට ඇත්තම් වැඩබිම් සේවකයාට සිදුවෙනවා විශාල අනතුරකර මුහ දෙන්න එවැනි අවස්ථාව සිදු කරන්න ඕනේ මෙනමේදේ රූපසරණ දක්වල තියෙන විදිහයටට අනතුර සහිත ස්ථානයෙන් වහාම ඉවත්විය යුතුයි. උදදාහර නැතිදර අපි හිතමකෝ ඉහලින් ඇද වැටන යමකින් ආවරණය වීම සඳහා රක්ෂාවීම සඳහාපි හිස් පවැැස්මක් භාවිතා කරනවා. නමුත් ඉහළ සිට විශාල් ප්‍රමාණයක් පාවී එන ද්‍රෞව්‍ය අප වෙත පත්වවෙන්න පුළුවන් එවැනි අවස්ථාවක හිස පමණක් බේරා ගැනීම ප්‍රමාණත්වෙන්නේ නෑ එමනම්ම ප්‍රසිද්ධ වෙනවා මෙන්න මේ පීවර අනුගමනය කරන්න එමනම් ඔබට පැහදිි ඇති ඌදුරු කළමනාකාරණය ප්‍රධාන පියවර කීපය සහ එම පියවර වල තියෙන අනු කොටස්මුණවාද කියනෙ එක එහනම් ඔබට පැහැදිලි ඇති වැඩභූමයකදේ අනතුරක් සිදුවන්නේ ඌදුරු සහිත තත්ත්වයන් ඉවත් නොකිරීම හේතුවෙන සාමානයෙන් වැඩ භූමයකදී ුදුර සදි තත්ත්වයන් ඉවත් නොකිරීමට එක හේතුවක් තමයි දු නිද්‍රෝපග තත්ත්වය අපි කියන නිද්‍රෝපගත වදුරු කියලා. ඌදුර තත්වයක් පැවතුනත් එමගින් අනතුරක් සිදුවිය හැකිද කියන එක අපිට රජුවම ඇත්තම් පැහැදිලිව දැන ගන්න නැතිවන හම අපිට කිය නිද්‍රෝප ඌදුරු කියලා. නිදුසනක් විදිරගත්තුති එහෙම භූමිතුළ සිදුකන කැනීමක් අපි කානුවක් අපනවා කියලා. ගෙමුරු කැනීමක් කරගෙන එනකොට කැනීම් බිත්ති කඩායි වැටීම සාමාන්‍ය දෙෙන පුළුවන් දෙයක් පසේ ස්භාව යනුව සිදුවී හැකි දෙයක් නමුත් කඩා වැටෙන තුරු එකි දන්නේ නැහැ කඩාගෙන වැටේද කියලා නිද්‍රෝපග තත්වය තියෙන නමුත් එඒ ඕදුරක් තවත් උදාහරනැහ දිරගත්ත ති හෙම ගුරුත් පොතෙදීලා තියෙනෙදිටම යකඩ ඇන සහිත ලෑල්ලක් අපිට පේන්න තියෙනවා එක නිදරෝපගත්තත්වය කඩි අපට පේන තියවා අනතරක් සිදුව හැක්බව අප පේනවා එමුණම පට ුලන් හැකික් මනිුවත් කරන්න නබොත් බිත්ති ක්ඩි කඩා වැටීමක් වගේ දෙයක් අපි අපට හිතා ගන්න බෑ ඒ අනතුර සිදුවනතුරුම සමහරිට අපටඒ පිළිබඳ නි මන කිරීම සිදුවන නෑ එමුණම අන වගේ ත්යනු ලි කියෙනවා නිද්‍රරෝපගත දුරු කියලා මීනකට බලමු අනතුරු වලක්වා ගැනීමේ වැදගත්කම ගක්ද කියලා වැඩභූමයක් සෞඛක්‍ය සම්පනල ලසත් ආරච්ෂා කාරි ලසත් පවත්තාගෙන යම මගින් වැඩූ භූමිය තුළ කණඩ වැඩ තත්ත්වයක් ඇතිකරගන්න පුළුවන් ඒවගේම කාරෙක්ෂමතයි වැඩිකරගන්න පුළුවන් පලදාහිතායි වැඩිකරගන්න පුළුවන් ඒක නිසා වැඩභූමියකදී අනතුරු අවමකර ගැනීම ඉතාමත් වැදගත් වැඩභූමයක් අනතුරු රහිත ස්ථානය බවට පත් කිරීමේ පළමුඔගකීම තියෙන්නේ කාරද ඒක හොදුවේ විදලයානෝ සේවක පාර්ශවයට සහ සේවවය පාර්ශවයට එනම් බලමු සේවක පාර්ශවයේ සතු වගකීම් මොනවාද සේවව පර්ශවය සතු වගකම් මොනෝද වැඩබූමයක් අරක්ෂ සහිත ස්ථානය බඩට පත් කිරීම සඳහා. සේවවය පාර්ශවයේ වගේමකදි කළ සේවේ සපේන පර්ශවයේ වගකීම් මොනෝද කියලා. නීමත පුහුණුව ලබාදීම ගුණාත්මක අවදෝප කරන සැපීම ගුණාත්පක අමුත්‍රය සැපීම වැඩ සුපරීක්ෂණය වැඩවාර්තා තබා ගැනීම ආරක්ෂාව සහ සෞඛ්‍ය සම්පන්න වැඩ ස්ථානයක් නැත්න වැඩ පරිසරයක් ඇතිකිරීම වගේ දේවල් සේවවි පාර්ශවය වගකීම් වෙනවා එහනම් වැඩභූමයක් සුරක්ෂි ස්ථානය බඩපත් කරගෙනනිි සඳහ ස සේවව පාර්ශවය සතු විශාල වගකිමක් තියනවා. ඒ වගේම තමයි සේවක පාර්ෂය සතුවත් විශාල වගකීම් කොසක් තියෙන තුරලින් තොර ස්ථානයි බරපත් කිරගීම සඳහා තේමනවාද එකක් තමයි නිවැරදිව පුහුණුව ලබා ගැනීම අනත්තක තමයි නේමිත ආරක්ෂක උපදෙස් පිළිපැදීම උපාංග පැළඳීම වගේ දේවල් අනිත්තක තමයි ආවධ උපකරන නේමිතකාරයන් සඳහා යොදා ගැනීම ඉට පස්සේ නේමිත ක්‍රම ශිල්ප අනුව ආවද උපකරන හැසරවීම නැත්තම් නවිද නිවැරදි ක්‍රමශිල්ප පනුව කටයුතු කිරීම ක තමයි ලබාදලතින උපදෙස් නීතිරිීති රෙගුලාසිලට අනුව කටයුතු කිරීම ආරක්ෂා සහ සෞඛ්‍ය තහුරු වඩ පරිස රැක්ක කියෙන මාතුකාව යටතේ ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරන කුණු කීපයක් ම මේ සාගච්චා කරේ ඒවගේම පොදුවේ සාගච්ඡා කරයතු තවත් ප්‍රධාන කරුණු කීපයක් අපි ඉළඟ වීඩක සාගච්චා කරනවා බලන්න මේ ස්තොරතුරු ඔබේ සටහන තුළ තියෙනවද කියලා සටහ තුළ නැති තොතුරු සටහන්ට එකතු කරගන්න මකද අනිවාරයෙන්ම විෂේ මාලා තුළ තියෙන කරුණු කීපයක් මෑංමේ ඉදිරිපත් කරම් ආරක්ෂ සඳහා වැඩූමික භාවිතාවෙන සම්මත සංකේත සංඥා වර්ග ජාතයන්තර ප්‍රමිතිවලට අනුපූල සාධඥා පිළිබඳව නිරාපද සාධකය පුද්ගල ආරක්ෂකප පාංග ගෙනනෙවීම ිදුරි හා සම්බන්ධ ආරක්ෂාව වැනි අත්‍යවශකොටස් කීපයක් අපි ඊළඟ වීඩියකයේ දී සාගච්ඡා කරනවා එනම් ඔබට සුභානාගතයක්